නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පිංගතුනි නිවන් මඟ වැඩසටහන එක්කයි ඔබ සම්බන්ධ වෙන්නේ ධම්මානුස්සති භාවනාව පිළිබඳව පැහැදිලි කරන දෙවන වැඩසටහන. මේ වැඩසටහන සඳහා දායකත්වයේ සපයන ධර්ම දානය ලබා දෙන සත්පුරුෂයින් අපි සිහිපත් කරලා ඉමු. රත්මලානේ පදිංචි වික්‍රමදේව පින්වත් මහත්මිය විසින් මේ වැඩසටහනෙහි දායකත්වය ගැන කටයුතු කරනවා. ඒ බවත් සිහිපත් කරමින් දේශනාව ආරම්භ කරන්නේ. අපි පසුගිය වැඩසටහනේදී ධම්මානුස්සතිය පිළිබඳව සිදු කළ පළමු වැඩසටහනේදී ඔබට පැහැදිලි කරලා දුන්නා මොකක්ද ධම්මානුස්සතිය කියලා කියන්නේ. ඒ කර්මස්ථානයෙහි ප්‍රධාන අරමුණ මොකක්ද? පිඟුතුනි, ධර්මයේ පිළිබඳව ගුණ සිහිපත් කිරීම තමයි මෙහිදී විශේෂයෙන් සිද්ධ කරන්නේ. ධම්මානුස්සතිය වචනයෙන්ම තේරුම බලන්න ධර්මයේ පිළිබඳව අනුස්මෘතිය. මේක භාවනාවක්. මේ භාවනාව ඔබව නිවන් කරා පමුණුවන්නට ඒකාන්ත වශයෙන් උපකාරක වන ධර්මයක්. ඒ නිසා අත් නොහැර ඉතා උවමනාවෙන් අහන්න, හොඳට ධාරණය කරගන්න, හොඳින් තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න. කමඨහන් වැඩිම පිළිබඳව අපේ ඇතම් බෞද්ධයන්ට තියෙන්නේ බොහොම අඩු දැනුමක්. ඒ දැනුමෙහි තියෙන අඩුතාවය නිසාම වැරදි මාර්ගවලට පවා යොමු වෙන අවස්ථා පේන්නට තියෙනවා. ඒ නිසා කමඨහනක් වඩනවා නම් පැහැදිලි දැනුමක්, පැහැදිලි දැක්මක් ඇතිවයි ඔබ කර්මස්ථානයේ ආරම්භ කළ යුත්තේ, කර්මස්ථානයේ වඩන්නට පටන් ගත යුත්තේ. දැන් ධම්මානුස්සති කර්මස්ථානයේ වඩන කෙනෙක් ප්‍රධාන වශයෙන් අරමුණ යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ උත්තරීතර ඒ ධර්මයේ ගුණ සිහිපත් කිරීම සඳහා. ධර්මයේ වටිනාකම සිහිපත් කරනවා. දැන් මේ වචන ටිකෙන් ඔබට පැහැදිලි වෙන්නට ඕන මෙහිදී අරමුණු කිහිපයකට සීමා වීමක් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන් මේ මූලික පියවරේදී අරමුණු කිහිපයකට සීමා වීමක් නැහැ. ධර්මයේ ගුණ සිහිපත් කරනවා කියනකොට ඔබ දන්නා තරම් ගුණ සිහිපත් කරන්න පුළුවන්. ඔබ ඉගෙනගෙන තියෙන තරම් ගුණ සිහි කරන්න පුළුවන්. දැන් ධර්මයේ ಗುಣ දන්නේ නැත්නම් ඔබ අහලා ප්‍රගුණ කරලා ඉගෙනගෙන හොඳට ධාරණය කරගෙන නැත්නම් මානසිකාර පවත්වන්නට ඉඩ කඩ අඩුයි. මොකද ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ බොහොම පොඩ්ඩ නම් ඔබට හිතන්න තියෙන පොඩ්ඩයි. ටිකක් හිතනකොට ඔබේ චිත්ත ඒකාග්‍රතාවයට ඒක ශක්තිමත් නොවෙන්නට පුළුවන්. ඔබේ මානසිකාරයේ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා පුළුල් දැනුමක් ඇතුව හොඳ අවබෝධයක් ඇතුව මේ කර්මස්ථානයේ වඩන්න පටන් ගත්තොත් පින්වතුනි මේ ජීවිතය තුළදීම නොබෝ කලකින්ම මේ ධර්මයෙන් ලබන මහා අස්වැසිල්ල ඔබට අත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ කර්මස්ථානය ගැන කරන මේ විග්‍රහයන් හොඳින් අහලා හොඳින් තේරුම් අරගෙන මේක වඩන්න පටන් ගන්න. ඔබට සතියක් දෙකක් යනකොට වෙනසක් තේරෙන ගණේ හිත කොයි තරම් සැනසිලි සහගතද කියලා. වෙනදා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරමුණු වලින් පීඩා කරපු මේ ජීවිතය සංසිඳී යන හැටි, ධර්මයෙන් සැනසිල්ලට පත්වන හැටි ඔබටම අත්විඳින්නට පුළුවන්කම ලැබේ. පිටුතුනි මතක තියාගන්න මේ බුදුබණ කියලා කියන්නේ ජීවිතයක් සැනසෙන්න තියෙන ධර්මයක්. එතන මුදවි හිතන් ඉන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට දුක් විඳින්න ඕන කියලානේ. දුක් විඳින මාර්ගයක් තියෙනවා නිගණ්ඨනාත පුත්ත දේශනා කරපු ඒ ධර්මවල. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දුක් විඳින්න නෙමෙයි දුකින් එතර වෙන්න. රාග, ద్వේෂ, මෝහ අෂ්ටලෝක ධර්මයෙන් කම්පාවන ජීවිත නිවි සැනහී යන්නටයි ධර්මයේ තියෙන්නේ. මේ කමඨහන පිමුතුනි පුංචි දරුවගේ පටන් ඉගෙන ගත යුත්තක්. මේවා කියලා දෙන්නට ඕන පොඩි දරුවන්ට පවා. ඒ අය පොඩි කාලින්දම මේ ධර්මයෙන් ලබන උතුම් සැනසිල්ලට පුරුදු වෙනවා. ඒ ධාර්මික සැනසීමට පුරුදු වෙච්ච දරුවේ මද්ද්‍රව්‍යයට හෝ සමාජ විසමාචාරවලට හෝ එබඳු අහිතකර ධර්මයන්ට යොමු වෙන්නේ. අපේ
බෞද්ධ සංස්කෘතිය උදාර බෞද්ධ සංස්කෘතිය රැකෙන්නේ මේ ධර්ම ප්‍රතිපදාවත් එක්ක පින්වතුනි. දරුවන්ට මේවා හරියට කියා නොදුන්නම දරුවන් කොහොමද යහමග යන්නේ? දහම් පාසලට ගියාට පස්සේ ඉගෙන ගන්න තරඟවලට නම් එතෙන්ටත් ගිහිලා තවත් තරඟයකට නම් සූදානම් වෙන්නේ කොහොමද පින්වතුනි? සිත සැනසෙන්නේ, සිත නිවි යන්නේ. අපේ බෞද්ධයන් හැම පැත්තක්ම හැම දෙයක්ම සුදුසු විදිහට ගන්නවට වඩා, යතහ පරිදි ගන්නවට වඩා වෙනස් වෙනස් අදහස් වලින් ගන්න පුරුදු වීමත් සමග ටිකින් ටික පිරිහීගෙන යන හැටි බලන්න. දහම් පාසල් වල එහෙම මේවා කියලා දෙනවා නම් දරුවන්ට මේ කමටහන් වඩන්නට බණ භාවනා කරන හැටි හිත නිවෙන විදිහට ඒවා හරියට උගන්වනවා නම් පුංචි කාලේ ඉඳන්ම ධාර්මික සැනසීමකට පුරුදු වුණොත් ඒ සිත දියුණු වෙනකොට, ඒ දරුවා වැඩිවියට පත් වෙනකොට කොයිතරම් සත්පුරුෂ දරුවෙක් බවට පත් වෙයිද? ඒ නිසා මතක තියාගන්න, මේ බණ අහන ඔබ වැඩිහිටියෝ නම්, සීයාච්චි හැටියට හෝ දෙමව්පියන් හැටියට නම් ඔබේ පුංචි දරුවන්ටත් මේවා ටිකින් ටික හරි කියා දෙන්නට උත්සාහවත් වෙන්න. ඔවුනට තේරෙන පමණින් හරි. ඊළඟට බාල තරුණ මහලු කවුරුණක් කමක් නැහැ, ඔබ ඕනෑම කෙනෙකුට මේ ධර්මය හරියටම ගැලපෙනවා ඔබේ සිත නිවා ගැනීම සඳහා. දහසක් දුක් දොම්නස් වලින් පීඩා වෙච්ච ඔබේ මනසට අප්‍රමාණ සැනසෙල්ලක් දෙනේ පිණුතුනේ මේ කමඨහන් භාවිතයත් සමග. එතකොට අපි කතා කරන්නේ ධම්මානුස්සති භාවනාව පිළිබඳව. ධම්මානුස්සති භාවනාව වඩන්න පටන් ගන්න යෝගාවචරය ආරම්භ කිරීම සඳහා ටිකක් විවේක ස්ථානයකට ගිහිල්ලාම පටන් ගන්නව නම් හොඳයි. නිදහස් අවස්ථාවක. මේකෙන් අදහස් වෙන්නේ පන්සලකට හෝ ආරණ්‍යයකට හෝම යන්න ඕන කියලා නෙමෙයි. ඔබේ නිවසේ වුණත් ටිකක් නිදහසේ හිතන්න, නිදහසේ කටයුත්තක් කරන්න පුළුවන් තැනක් නම් වඩා හොඳයි. සංකීර්ණ පරිසරයක් තුළ ටිකක් දුෂ්කර වන්නට පුළුවන්. හැබැයි බෑ නෙමෙයි, දුෂ්කර වෙන්න පුළුවන්. පුරුදු කෙනෙකුට නම් ඒත් කොයිතරම් සංකීර්ණ පරිසරයක් වුණත් ගැටලුවක් වෙන්නේ නෑ. දැන් මේ කමටහන වඩන්න පටන් ගන්න කෙනා ධර්මයේ ගුණ සිහිපත් කරනව, පරයාප්ති ධර්මයේ සහ නවලෝතුරු ධර්මයේ. පරයාප්ති ධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කරපු 84 දහසක් ධර්මස්කන්ධය. නවලෝතුරු ධර්මයේ කියලා කියන්නේ මාර්ගඵල 8 සහ නිර්වාණය. ඔබ දන්නවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා අපිට අවස්ථා හතරක් ලැබෙනවා. ඒ අවස්ථා හතරට පත් වෙන්නට මාර්ග හතරකුත් තියෙනවා. සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය. මේ විදිහට මාර්ගඵල ධර්ම 8යි, නිර්වාණ ධර්මයයි. මෙන්න මේ ටිකට කියනවා නවලෝතුරු ධර්මය කියලා. නවලෝකෝත්තර ධර්මය. එතකොට අර 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ පරයාප්ති ධර්මයත් නවලෝතුරු ධර්මයත් කියන මේ උතුම් ධර්මයෙහි ගුණ අනුස්මරණය කිරීම තමයි මෙහිදී සිද්ධ කෙරෙන්නේ. දැන් ඔබ වන්දනාමාන කරනකොට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ආදි වශයෙන් මේ ධර්මයේ ගුණ කියනවා. අන්න ඒ ගුණ ටික තමයි පින්වතුනි දැන් හිතන්න පෙළඹෙන්නේ. නමුත් මෙහිදී ඔබ විශේෂයෙන් හිතට ගත යුත්තක් තියෙනවා. දැන් පාලියෙන් වන්දනා කරනකොට ස්වාක්ඛාතු භගවත ධම්මෝ සම්දිට්ඨිකෝ, ඒ පදවල අර්ථය ඔබට නොවැටහි තියෙන්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ ඔබ සිංහලෙන් වන්දනා කරන්න කියන එක නෙමෙයි. මේ උත්තරීතර පාලි භාෂාවේ වචනයක් හරි ඔබ කියන එක හොඳයි. මේ බුද්ධ භාෂිතය පාලි භාෂාව මේ ලෝකේ ආරක්ෂා වෙන්නට ඕන. අඩුම තරමේ වන්දනාමාන කරන ටිකට හරි ඒ ටිකවත් කියවෙන්නට ඕන. මේ ලෝකේ ඇහෙන්න තියෙන්න ඕන පිංගුතුනි. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාෂාවෙන් අපි උච්චාරණය කිරීම හරි වැදගත්. ඒ නිසා මේ කියන්නේ ඔබ පාලි ගාථා කියමින් වඳින්න එපා කියන එක නෙමෙයි. පාලි ගාථා කියමින් වඳින්න, ඒක තේරුම වටහා ගන්න ඕන. එතකොට තේරුම වටහා ගැනීමේදී පදගත අර්ථයේහි වටහා ගැනීමකුත් තියෙනවා, ඒ අර්ථය වඩාත් පුළුල්ව අවබෝධ කර ගැනීමකුත් තියෙනවා. දැන් ස්වාක්ඛාතෝ කියන වචනේ ගත්තොත් සු අක්ඛාත, මනාකොට දේශනා කරන ලද.
ඕකනේ පදයේ අර්ථය. එතකොට ස්වාක්ඛාත කියන පදයේහි අර්ථය තියෙනවා මනාකොට දේශනා කරන ලද. දැන් මේකේ පුළුල් අර්ථය මොකක්ද? මොකක්ද මනාකොට දේශනා කරා කියලා කියන්නේ? අන්නේ පුළුල් අර්ථයත් අපි අවබෝධ කර ගන්නට ඕනේ. එහෙම නැතුව මේක සිංහලෙන් වචනෙට වචන කිව්වා කියලා පමණක් ඔබට මෙහි නිසි අර්ථය යතහා පරිදි අවබෝධ කර ගන්නට දුෂ්කර වෙයි. දැන් කමඨහන වඩන කෙනා අර පාලි පද වලින් හෝ තමන්ට වැටහෙන සිංහලාර්ථයෙන් හෝ මානසිකාර පවත්වන. මේකෙන් කියන්නේ පින්වතුනි ගාථාව උඩට පහළට කිය කී ඉන්නවා කියන එකම නෙමෙයි. කිසිම දෙයක් කරගන්න තේරෙන්නේ නැති අවස්ථාවක නම් එහෙම කිය කී හිටියත් කමක් නැහැ. මොකද ඒකිනුත් කුසලයක් නේ වැඩෙන්නේ. ධර්මයේ ගුණ නෙමෙයි සිහිපත් කරන්නේ. ඔබ අර්ථය නැතුව හරි කී කී හිටියත් අඩුම තරමේ මේ වටිනා දහම් පද කියන්නේ. එපමණකින් පවා ඒක හොඳ වචී සංකාරයක්. නමුත් වඩා ගැඹුරු අර්ථයකට ප්‍රවිෂ්ඨ වීම සඳහා පිඟුතුන් විසින් මේ පදයන්ගෙන් ප්‍රකාශ වනිතා පුළුල් අර්ථයට ඔබේ මනස යොමු කරනවා. එතකොට ස්වාක්ඛාත ගුණයේ පටන් ඒ ධර්මයේ ගුණ ටික වඩාත් පුළුල්ව ඔබේ දැනුම් පරාසය පුළුල් කරගනිමින් සිහිපත් කරන්නට පටන් ගන්නවා. මානසිකාර පවත්වනවා. සරලව ගත්තොත් ධම්මානුස්සති භාවනාවේ ස්වභාවය මේකයි. එතකොට අපි බලමු මොකද්ද මේ ස්වාක්ඛාත ගුණය කියලා. ස්වාක්ඛාත ගුණය කියනකොට මේකෙන් ප්‍රධාන වශයෙන් පරයාප්ති ධර්මය සහ නවලෝතුරු ධර්මය කියන දෙකම ඇතුළත්. ඔබ දන්නවා දැන් පරයාප්ති ධර්මය කිව්වේ 84,000ක් ධර්මස්කන්ධය. නවලෝතුරු ධර්මය කිව්වේ මාර්ගඵල සහ නිර්වාණය. මෙන්න මේ කොටස් දෙකම අයත් වෙනවා ස්වාක්ඛාත කියන වචනයට. එතකොට සන්දිට්ඨිකෝ අකාලිකෝ ආදි වශයෙන් කියන ගුණ ටික ඒ ටික ඇතුළත් වෙන්නේ නවලෝතුරු ධර්මයට. හොඳට පැහැදිලිව ඒක තේරුම් අරගන්න. දැන් අපි මුලින්ම කතා කරන්නේ ස්වාක්ඛාත ගුණය ගැන. ස්වාක්ඛාත ගුණය ගැන කියනකොට ඒක ප්‍රකාශ වෙන්නේ කොහොමද? ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, සාත්ත සබ්යංජන, කේවල පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යාව. මේ ටිකෙන් යුක්ත නිසා තමයි ස්වාක්ඛාත කියලා කියන්නේ. දැන් ඔබ වන්දනා කරනකොට ස්වාක්ඛාතෝ කියන වචනයෙන් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මුල මැද අග යහපත් වූ ධර්මයක්, අර්ථ සහිත ව්‍යංජන සහිත අංග සම්පූර්ණ ධර්මයක්, අති පාරිශුද්ධ වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන ලද ධර්මයක්. මෙන්න මේ ටික තමයි ඒ පදයේ ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම කිව්වත් ඔබේ මනසට තාම මෙහි තියෙන කරුණක් පාසා ඇතුළත් විය යුතු අර්ථය හිතට නොනගී තිබෙන්නට පුළුවන්. අන්න ඒ ටික තමයි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දක්වා ඔබට කියා දීපු කරුණු ටික, මේ සංක්ෂිප්තව ඔබට කියා දීපු කරුණු ටික පසුගිය වැඩසටහනේදී දීර්ඝව කතා කළා. දැන් එතෙන් පටන් ටික තමයි අද ඔබට විශේෂයෙන්ම විස්තර කරන්න තියෙන්නේ. අතරමැදින් පටන් ගත්තොත් නොවැටෙන හින්දා තමයි කලින් වැඩසටහනේදී ඔබට කියා දීපු කරුණු සංක්ෂිප්තව මෙලෙස හඳුන්වා දුන්නේ. දැන් අපි අද බලනවා මොකක්ද මේ ස්වාක්ඛාත ගුණයෙන් ප්‍රකාශ වන මුල මැද අග යහපත් වූ අංග ලක්ෂණය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ යම් දහම් පදයක් දේශනා කළා නම් ඒ සෑම දහම් පදයක්ම, ඒ සෑම ධර්ම දේශනාවක්ම මුල මැද අග යහපත් වන දේශනාවයි. අන්න ඒක තමයි අපි මේ වෙලාවේ මේ විමසා බලන්නේ. කොහොමද මුල මැද අග යහපත් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ඇතම් වෙලාවකට එක ගාථාවකින් ධර්ම දේශනා කරලා තියෙනවා. ඇතම් පුද්ගලයන්ට එක ගාථාවයි ධර්ම දේශනා කරන්න යොදාගන්න. හැබැයි එක ගාථාවක් දේශනා කළත් ඒකෙත් මුල මැද අග යහපත් ලක්ෂණය තියෙනවා. පිංගුතුනි මේ මුල මැද අග යහපත් කියන එකට අපි පාලියෙන් කියන්නේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ කියලා.
ආදි කල්යාණ කියන මුල යහපත්, මධ්‍යේ කල්යාණ කියන මැද යහපත්, පරියෝසාන කල්යාණ කියන කෙළවර යහපත්, අග යහපත් කියන එක. එතකොට එක ගාතාවක් දේශනා කළත් ඒ එක ගාතාව තුලත් මේ මුල මැද අග යහපත් කියන ස්වාක්ඛාත ගුණය තියෙනවා. ඒකදී දක්වන්නේ කොහොමද? එක ගාථාවකින් ධර්ම දේශනා කළොත් ඒ ගාථාවේ අපි හිතමු හතර පද ගාථාවකින් ධර්මයක් දේශනා කළා කියලා. එහි ප්‍රථම පාදයෙන් ඒ ගාථාවේ පළවෙනි පාදයෙන් ආදි කල්යාණතාව තියෙනවා. මුලම යහපත් වෙනවා. පළවෙනි පාදය කියන්නේ පළවෙනි පදය නෙමෙයි, ඒ පළවෙනි පේළිය. ඊළඟට ඒ ගාථාවේ අග අන්තිම පාදයෙන් පරියෝසාන කල්යාණ භාවය තියෙනවා, කෙලවර යහපත් භාවය තියෙනවා. ඒ අතර තියෙන ගාථා පාදවලින් මජ්ජේ කල්යාණතාව තියෙනවා. එතකොට සතර පද ගාථාවක් හෝ ඊට වඩා මේ පාද තියෙන ගාථාවක් හෝ වේවා, එහිදී පළමු පාදයෙන් ආදි කල්යාණතාවත් අවසාන පාදයෙන් පරියෝසාන කල්යාණතාවත් ඒ අතර තියෙන ගාථා පාදවලින් මජ්ජේ කල්යාණතාවත් තියෙනවා. පින්වතුනි, දැන් මේක වචන ටික මෙහෙම ගත්තා වගේම ඔබට පුළුවන් නම් අර්ථය හැටියට පරීක්ෂාවෙන් බලන්න. මේක හරියටම ඔළුවට ගන්න පුළුවන්. හරියටම තේරුම් අරගන්න පුළුවන්. දැන් බලන්න, අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතහ මතා. දැන් බලන්න මේකේ මේ ගාථාවේ අප්පමාදෝ අමත පදං, අප්‍රමාදී අප්‍රමාදේ කියලා කියන්නේ අමෘතයට නමක්, නිවනට නමක්. දැන් බලන්න ඒ වචනය තුල කොහේවත් තියෙනවද සංක්ලේශී භාවයක්, කිලිටට පත්වන ස්වභාවයක්, අකුසලයට යොමු කරන බවක්, ප්‍රමාදයට යොමු කරන බවක්, සත්වයන් විෂමාචාරයන්ට යොමු කරන බවක්, එකම හෝ අහිත ලක්ෂණයක් පේන්න තියෙනවද? නැහැ. ඒ පළමුණ ගාථා පාදයේ පවා දෙවියන් සහිත, මිනිසුන් සහිත, දෙව්බමුන් සහිත මේ සමස්ත සත්ව ප්‍රජාවටම හිත සුව පිණිස පවතින අනුශාසනාවක් කෙරෙන්නේ. අප්‍රමාදය කියන්නේ නිවනට නමක්. වඩාම ශ්‍රේෂ්ඨ උත්තරීතරම අවස්ථාව සාක්ෂාත් කරගන්නට තියෙන නමක් අප්‍රමාදය කියලා කියන්නේ. බලන්න, පළවෙනි ගාථා පාදයෙන්ම ලොවට හිතකර වූ මනාකොට ප්‍රකාශනයක් සිදුවන හැටි. ඉතින් ස්වාක්ඛාත නැද්ද පින්වතුනි? මුල යහපත් නැද්ද? එහෙනම් මෙහෙම ශාසනයක් කොහෙද ලැබෙන්නේ? මේ තරම් සත්වයන්ට, මේ තරම් මිනිසයන්ට, දෙවියන්ට යහපතක උදා කරගන්න මාර්ගය විවර කරලා දෙන මේ බඳු ශාසනයක් තවත් තුන් ලෝකෙම හොයන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඔබ හොඳින් මතක තියාගන්න, බුද්ධ ධර්මය කියලා කියන්නේ මහ පුදුම වටිනා ධර්මයක්. අවාසනාවට වගේ අපි ඇතම් බෞද්ධයන් මේ ධර්මය හොයන්නේ නැහැ. ධර්මයේ වෙනුවට අවාමක ගමන් කරන්න හදනවා. ලැබෙන්න තියෙන වටිනාම සම්පත ලැබිලා තිබියදීත් ඒකේ වටිනාකම තේරුම් ගන්න තරම් නුවණක් නැති වෙලා, හරයක් නැති හරසුන් දේවල් පසුපසම ගමන් කරනවා. මේ මහා හරවත් මහා සාරවත් ධර්මයක් තියෙද්දි, ඉතින් මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගන්න, අන්නේ වටිනාකම තේරුම් ගන්න තරමට තමයි මේ කර්මස්ථානයේ වුණත් වඩන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබ දන්න ඕනම ගාථාවක් අරගෙන බලන්න, මේ ආදි කල්යාණතාවයේ කොයි තරම් පිරිසිදුව දක්නට ලැබෙනවද? අපි පුංචි දරුවෝ පවා දන්න ගාථාවක්, ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. බලන්න, ඉද නන්දති, මේ මෙහෙදීම සතුටටපත් වෙනවා. ඉද නන්දති, මෙලොවදීම සතුටටපත් වෙනවා. එතකොට මේ දුකට යන්න, දුගතිගාමී වන්න, ජීවිතයේ කෙලසා ගන්න මාර්ගයක්ද මේ පෙන්වන්නේ? මුළු ජීවිතයක්ම ආලෝකවත් කරගන්නා මාර්ගයකට ප්‍රවිෂ්ඨය ලබා ගන්නවා ඉද නන්දති කියන පළවෙනි ගාථා පාදයෙන්. බලන්න, පළමු ගාථා පාදයෙන් ඔබට ඔබේ මනසට ලබා දෙන ධාර්මික උත්තේජනය කොච්චරක්ද?
මිනිස්සු සතුට හොයාගෙන සැනසිල්ල හොයාගෙන නොකළ යුතු දේවල් වලට පෙළඹෙන ලොවක බුදුරජාණන් වහන්සේ මෙලවම සතුට උපදව ගන්න පුළුවන් ආකාරය ඔන්න පළවෙනි ගාථාවෙන්ම මුඛයක් හැටියට මූලික විවරණයක් හැටියට ලබා දෙන සතුට උපදව ගන්න පුළුවන් ජීවිතයේ. ඊළඟට ඒක තියෙන තවත් වටිනාකම මධ්‍ය පාද වලින් කියා දෙනවා. අවසාන පාදයෙන් තවදුරටත් ඒකේ තියෙන වටිනාකම සත්වයන්ට සිද්ධ වෙන යහපත. ඉතින් මෙන්න මේ විදිහට හැම ගාථාවක්ම ගත්තොත් පිඟුතුනේ ඔබට මේ මුල මැද අග යහපත් කියන ලක්ෂණේ බලා ගන්නට පුළුවන්. දැන් අපි කලින්ම සඳහන් කරපු අපමාදෝ ගාථාව බලන්න. අපමාදෝ අමත පදං අප්‍රමාදේ නිවනට නම. ඔබ දන්නවා ප්‍රමාදී වාසයත් එක්ක ලෞකික ලෝකෝත්තර උභයාර්ථයෙන්ම සත්වයා පරිහානියට පත් වෙනවා. ප්‍රමාදී පුද්ගලයාට ලෞකික ජීවිතයක් දිනන්න පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර ජීවිතයක් ගැන මොන කතාවක්ද පින්වතුනි, සාමාන්‍ය ජීවිතයක් දිනා ගන්න බැහැ ප්‍රමාදී පුද්ගලයාට. එතකොට ඔන්න බලන්න මිනිස්සයාට ලබා දීපු උත්තරීතර ආදර්ශය, උත්තරීතර අනුශාසනාව අප්‍රමාදේ නිවනට නම, උත්තරීතරම ශාන්තියට නම. පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති. ප්‍රමාදය කියන්නේ මරණයට නමක්, මාරයාට නම. ප්‍රමාදීව වාසය කළොත් වෙනසීමයි තියෙන්නේ. බලන ජීවිතය අඳුර කරා ගමන් කරන්න තියෙන අවස්ථාව අහුරන හැටි. අඳුරට යන්න හදන, ප්‍රමාදයට වැටිලා විනාශයට යන්න හදන ජීවිතවලට ලබා දෙන අනුශාසනය කොහොමද? ප්‍රමාද වෙන්න එපා. මේක මරණයට නමක්, මාරයාට නමක්. සිතත් කෙලෙසෙනවා. මුළුමනින්ම ඔබේ ජීවිතේ පරිහානියට පත් වෙනවා. එකයි පමාදෝ මච්චනෝ පදං. අප්පමත්තා නමී යන්ති. අප්‍රමාද පුද්ගලයෝ මරණයට පත් වෙන්නේ. මේ කියන්නේ සන්තති වශයෙන් ජීවිතක්ෂයට පත් වෙන්නේ නැහැ කියන එකද නෑ. ඒට වඩා මහ ගැඹුරු අදහසක් වෙනතුනි. මිනිස්සු සාමාන්‍ය වචනවල ඉල්ලා ඉන්න අය මේ වගේ දෙයක අර්ථය වටහා ගන්නෑ. අප්‍රමාදී පුද්ගලයා ජීවිතය දුර වෙලා ගිය ජීවිතක්ෂයට පත් වුණත් ඔහු නොමරිච්ච පුද්ගලයෙක්. ඔහු උත්තරීතර පුද්ගලයෙක්. සමාජයට හැමදාම සතුටින් කතා කරන්න පුළුවන් පුද්ගලයෙක්. සහස්රක ගණන් ගෙවිලා ගියත් එබඳු චරිතයක් ගැන සිහිපත් කරලා ජනී ජනයාට තමන්ගේ ජීවිත හදා ගන්න පුළුවන් ජීවිතයක් ඒ අප්‍රමාදී පුද්ගලයා ගෙවලා තියෙනවා. ඒ මහා ධර්ම ජීවය පුදුමාකාර ශක්තියක් වින්දුනි. අප්පමත්තා නමී යන්ති කියන මේ වචනේ තේරුම, මේ පාදයේ තේරුම හොඳට වටහා ගන්න. යේ පමත්තා යතහ මත ප්‍රමාදීව වාසය කළොත් ජීවත් වුණත් මල පුද්ගලෙක් වගේ. දැන් බලන්න, මිනිස්සෙකුට තමන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට පවා මෙබඳු ගාථා දහමකින් මොන තරම් උපදේශයක් ලබා දෙනවද? ලෝකෝත්තර ජීවිතයකට උත්සාහවත් වෙන කෙනෙකුට පිඟුතුන මේ ගාථාව මහා මහා සාරයක්. ඔහුගේ මුළු ජීවිතයම සකස් කරන ධර්මයක්, අනුශාසනයක්. දැන් මෙබඳු ගාථාවක් ඔබට විග්‍රහ කරගත්තොත් අන්න මුලින්ම ආදි කල්යාණතාව මුල යහපත් භාවයේ තිබුණා. අප්‍රමාදී භාවයේ වර්ණනා කරලා අවසාන ගාථා පාදයෙන් ජීවත් වුණත් ප්‍රමාදී පුද්ගලයන් මල පුද්ගලයෙක් වගේ. බලන්න, ජීවිතයට දුන්න හොඳ ආදර්ශ උපදේශයක්. ඔබ ජීවත් වෙනවායි කියලා කියන්නේ මේ පණනල රැකගන්න ටික විතරක් නෙමෙයි, ඔබේ ආධ්‍යාත්මය හදා ගැනීමත් එක්ක, ඔබේ සිත සකස් කර ගැනීමත් එක්ක, ඔබේ ජීවිතේ අප්‍රමාදයට යොමු කර ගැනීමත් එක්කයි ඔබ සැබෑ ජීවත් වෙන්නෙක් බවට පත් වෙන්නේ කියන උත්තරීතර ආදර්ශය ලබා දුන, උත්තරීතර අනුශාසනාව ලබා දුන්නේ නැද්ද පිඟුතුනේකින්? ඊළඟට ඒ අතර තියෙන ගාථා පාද වලින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය අනිකුත් උපදේශ ටික ලබා දෙනවා.
මෙන්න මේ විදිහට එක ගාථාවකින් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළත් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවෝසාන කල්යාණ කියන මුල මැද අග යහපත් යන මේ උතුම් ස්වාක්ඛාත ලක්ෂණේ තියෙනවා. දැන් බලන්න ඔබ මේ වන්දනා කරනකොට ස්වාක්ඛාතෝ භගවතා කියලා හැමදාම පුංචි කාලෙන්දන් කිය කියා ආපු ගාථාවේ එක පදයක තියෙන අර්ථයට පිවිසෙන්න කොච්චර දැනගන්න දේවල් තියෙනවද ඔබට ගිලිහි ගියපු. දැන් එකපාරටම හිතෙන්න පුළුවන් අනේ මේවා අපි දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලයක් ගිරව වගේ කී කී හිටියා විතරයිනේ කියලා. පිටුතුන එතෙන්ට පසුතැවෙන්න එපා. ඔබ ගිරවෙක් වගේ හරි කී කී හිටපු වින්දා තමයි ඔබට අද මේ ටික හරි තේරුම් අරගන්නට අවස්ථාව සැලසුනේ. එනිසා මෙච්චර කාලයක් කී කී හිටපු එකට අර්ථේ වටහා ගන්න බැරි වෙච්ච එකට ඒකට දෝෂ නැගන්න එපා. ඔබ ඒ මග ටිකින් ටික හරි ආපු වින්දා තමයි අද හරි දැනගන්නට අවස්ථාව ලැබුණේ. ඔබ උත්සාහවත් විය යුත්තේ අනිත් උදවියටත් මේ වටිනා අර්ථය කියා දීම සඳහා, ඒගොල්ලන්ට මේ හේතු ගැන්වීම සඳහා, එම මේ බුදු දේශනාවන් අහන්නට ඉඩ සැලැස්වීම සඳහා. එතකොට ඒ අයත් නොබෝ කලකින්ම අර්ථය දැනගන්න පිරිසක් බවට පත් වෙනවා. ඔන්න අපි එක ලක්ෂණයක් කිව්වා. එක ගාථාවකින් දේශනා කළොත් ඒකේ තියෙන ආදි මධ්‍ය පරිෝසాన කල්යාණතාවයෙන් ස්වාක්ඛාත වෙන හැටි ඔබට පැහැදිලි කළා දුන්නා. දැන් මෙච්චරද ඔබ හිතන්නේ? ධම්මානුස්සති භාවනාව ගැන හිතන්න හදනකොට මේ ටික විතරද හිතන්නේ? නැහැ. ඔබ දන්නා තවත් ධර්ම කොටාසියක් ඔබ පුංචි කාලේ පාඩම් කරපු ගාථා ඇති. අර්ථය හරියට තේරුම් අරගන්නේ නැතත් කොහොම හරි කියවලා කටපාඩම් කරගත්ත ගාථා ධර්මයක්. දැන් හිතන්න බලන්න. මේවායේ තියෙන මුල මැද අග යහපත් ලක්ෂණ හිතන්න පිඟුතුනි. දැන් පටන් ගන්න එක. ඔබට වැටහි ධම්මානුස්සති භාවනාව කියලා කියන්නේ මොන තරම් උතුම් කර්මස්ථානයක්ද කියලා. හිත නිවන, ධර්මයේ අවබෝධ වෙන, ධර්මයේ වැටහෙන, සතිය දියුණු වෙන, සමාධිය දියුණු වෙන කර්මස්ථානයක් මේක. ඔන්න ඔබට හොඳ අවස්ථාවක් හදලා දුන්නා, නිර්මාණය කරලා දුන්නා. කොහොමද මේ කමටහන වඩාගෙන යනකොට මානසිකාර පැවැත්විය යුත්තේ කියලා. ඊළඟට අපි තවදුරටත් ඒක බලාගෙන යනකොට ඒ සමහර සූත්‍ර තියෙනවා පින්වතුනි. ඒකානුසන්දික සූත්‍ර. ඒකානුසන්දිකයි කියලා කියන්නේ ඒක දීර්ඝව කරපු දේශනාවක් නෙමෙයි. දැන් හිතන්නකෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝ දේශනාවක් නේ. සතර සතිපට්ඨාන සූත්‍රයේ කියවන පිඟුතුන් දන්න පුංචි පොතක් විතර තියෙන සූත්‍ර ධර්මයේ. ඒවා නානානුසන්දික සූත්‍ර. හැබැයි ඇතම් සූත්‍ර ධර්මයන් තියෙනවා ඉතාමත්ම කෙටි, බොහොම සංක්ෂිප්ත සූත්‍ර ධර්මයන් තියෙනවා. ඉබඳු සූත්‍ර ධර්මයක කොහොමද අපි මේ ආදි මජ්ජ පරිෝසాన කල්යාණතාව තේරුම් ගන්න. දැන් ඉස්සෙල්ලා කිව්වේ එක ගාතාවක. දැන් මේ කියන්නේ ඒකානුසන්දික සූත්‍රයක කොහොමද අපි මේ ආදි මජ්ජ පරිෝසాన කල්යාණතාව දකින්නේ කියලා. අනේක දක්වන්නේ කොහොමද? නිදානෙන් ආදි කල්යාණතාව තියෙනවා. ඉබඳු කෙටි සූත්‍රයක නිදානෙන් නිදානෙ කිව්වේ ඒ සූත්‍රයට තියෙන පසුබිමින් ඒකේ වටපිටාවෙන් ආදි කල්යාණතාව තියෙනවා. හිතන්නකො දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම රමණීය පොහෝ දිනක පුන්සඳ පායා තියෙන දිනක එලිමහනේ තථාගතයන් වහන්සේ බොහොම නිසංසලව වැඩ ඉන්න මොහොතක යම් කිසි කෙනෙක් ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡාවක් කරන්න එළඹෙනවා. එක භික්ෂුන් වහන්සේ නම ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. දැන් මේ වටපිටාව බලන්න. මේක පසුබිම බලන්න. කල්යාණතාව කොච්චරක්ද කියලා. සැක සංකා සහිත කෙනෙක් තමන්ගේ සැක සංකා දුරු කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙතට පැමිණිලා බොහෝම ගෞරව නමස්කාර පූර්වක
ප්‍රශ්නයක් අහනවා, පැන විමසනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අසීමිත වූ අනන්ත වූ බුද්ධ ලීලාවෙන් යුක්තව ඒ ප්‍රශ්නය යොමු කරන භික්ෂුන් වහන්සේට හෝ ඒ පුද්ගලයාට මහා කරුණාවෙන් අනුශාසනා කරන්නට ඉදිරිපත් වෙනවා. දැන් මේක මූලික පසුබිමම කොයිතරම් සුන්දරයිද? මානසිකාර පවත්වනකොට කොච්චර සිත නිවී සැනහී යනවද? භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ, පූර්වාරාමේ, නිග්‍රෝධාරාමේ වැඩ හිටපු කාලේ සමහර විට මහා වනාන්තරයක ගහක් තුල සොහොනක නිසංසල තැනක තථාගතයන් වහන්සේ උත්තරීතර බුද්ධ ලීලාවෙන් උතුම් වූ සැනසීමෙන් වැඩ හිටපු හැටි, ඒ සූත්‍රයන්ගේ පසුබිම වටපිටාව මේව ගැන හිතනකොට පින්වතුනි උපදින්නේ ක්ලේශ ධර්මයන් නෙමේ නික්ලේශී ධර්මයන්. රාග සිත් වෙනුවට වීතරාගී සිත් ඇති වෙනවා. ද්වේෂයෙන් ගිනි ගන්න සිත් වෙනුවට ඒ ගිනි නිවී යන වීත දෝෂ සිත් ඇති වෙනවා. ද්වේෂයේ සංසිඳී යනවා. සමෝහ සිත් වෙනුවට මෝහ සහගත අඥාන කල්පනාවන් වෙනුවට වීත මෝහ සිත් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න නිදානය සිහිපත් කරගෙන ගියත් කල්යාණතාවයේ ඒ ආකාරයෙන්ම රැකිලා යහපත් භාවයේ ආකාරයෙන්ම රැකිලා මෙන්න මේ විදිහට ඒකානුසන්දික සූත්‍රයක් ගත්තොත් ඒකේ නිදාන වශයෙන් සලකාලීමේදීද ආදි කල්යාණතාවය තියෙනවා. ඊළඟට ඒ සූත්‍රයෙන් තියෙන නිගමනයක්. ඒ සූත්‍රය යම්කිසි අර්ථයක් වෙනුවෙන් දේශනා කරන්න. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කළත් අර්ථ සහිත වූවක්මයි දේශනා කරන්නේ. ඒකට තියෙන නිගමනයක්, අවසානයක් තියෙන, අවසාන ඉලක්කයක් දෙනවා. මෙන්න මෙතෙන්ටයි ආ යුත්තේ. මෙන්න මේක තමයි අවසානය. මේක තමයි භව සැනසිල්ල බුදුරජාණන් වහන්සේ ලබා දෙන අවසානය. ඒවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං. මහන්නේ මෙසේම හික්මිය යුතුයි. බලන්න ඒ ලබා දෙන අවසාන අනුශාසනය. ඔය විදිහට ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවල තියෙන අවසාන නිගමනය. සාක්ෂාත් කළ යුතු ධර්මය කුමක්ද? දියුණුව සඳහා යා යුතු තැන කුමක්ද? කුමක්ද දියුණුව? මේවද නිගමනයක් තියෙනවා. අන්න ඒ නිගමනයෙන් පරියෝසාන කල්යාණතාව, අවසාන භාගයේ අග කල්යාණතාවය තියෙනවා. දැන් නිදානයෙන් ආදි කල්යාණතාවය, නිගමනයෙන් පරියෝසාන කල්යාණතාවය. ඒ අතරතුර යම් වූ දේශනාවක් තියෙනවා නම් ඒ සියල්ල මජ්ජේ කල්යාණතාවයට ඇතුළත් වෙනවා. මැද යහපත් කියන ගණයට ඇතුළත් වෙනවා. දැන් බලන්න දීර්ඝ දේශනාවක් නොවි ඒකානුසන්දික දේශනාවක් වුණත් එහිදී නිදානයෙන් ආදි කල්යාණතාවත්, නිගමනයෙන් පරියෝසාන කල්යාණතාවත්, සෙසු කොටස් වලින් මජ්ජේ කල්යාණතාවත් රැකීලා තියෙනවා. ඔන්න බලන්න එතනදි ස්වාක්ඛාත ගුණය ඒ ආකාරයෙන්ම තියෙන, ගැබ් වෙලා තියෙන, අන්තර්ගත වෙලා තියෙන හැටි. පින්වතුනි සූත්‍ර ධර්ම කියවාගෙන යන්න ඔබ පුරුදු වුණොත් ඔබට මෙන්න මේ ගුණය වටහා ගන්න පුළුවන්. දැන් කවදාකවත් සූත්‍රයක් කියවලා නැති කෙනෙකුට මේව හිතන්න තේරෙන්නේ නැහැනේ. ආදි කල්යාණතාවේ කොහොම හිතන්නද නිදානයක් දන්නේ නැහැ. පරියෝසාන කල්යාණතාවේ කොහොම ඉදන්නද සූත්‍රෙන් දැක්වෙන නිගමනේ දන්නේත් නැහැ. ඉතින් දේශනාවේ තියෙන්නේ මොකද්ද, අතුලාන්තයේ තියෙන්නේ මොකද්ද කියලා මධ්‍ය කල්යාණතාවේ දන්නේ නැහැ. හිතන්නේ කොහොමද? ඔබ සූත්‍ර කියවන්න හුරු පුරුදු වෙන්න පින්වතුනි. හරි වටිනවා. දැන් සූත්‍ර කියවලා නැති කෙනෙකුට මේ කමටහන වඩන්න බෑ කියලාද කියන්නේ? නැහැ, එහෙම නෙමෙයි. කියවලා තියනවා නම් පහසුයි. මොකද ඔබේ දැනුම, ඔබේ අවබෝධය වඩාත් පුළුල් තලයක තියෙන නිසා. ඒ නිසා තාක්ෂණයේ දියුණු, ඉතාමත් දියුණු අන්තර්ජාලයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය අරගෙන කියවාගෙන යන්නට තරම් පහසුකම් තියෙන ඔබේ ෆෝන් එකෙන්, ඔබේ ටැබ් එකෙන්, ඔබේ කම්පියුටරයෙන් ත්‍රිපිටකය කියවන්න තරම් පහසුකම් තියෙන මේ බඳු යුගයක
ඔබට දවසකට සූත්‍රයක් කියව ගන්න බෑද? උවමනාව තියෙනවනම් සතියකට සූත්‍රයක් කියව ගන්න බැරි තරම්මත් ඔබට අවිවේකයිද? පින්වතුනි, උවමනාවක් නැතිකම මිසක් වෙලාවක් නැතිකම නෙමෙයි තියෙන්නේ. ඔබේ පංචකාම අරමුණු වෙනුවෙන් ඕනතරම් කාලය වෙන් කරන්න පුළුවන් නම්, වඩාත් උතුම් වූ ඒ නිර්වාණ අරමුණ වෙනුවෙන්, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් ඔබට පැය භාගයක් වෙන් කර ගන්න තරම් බැරිකමක් තියෙනවා? බැරිකමක් නෙමෙයි පින්වතුනි, උවමනාවක් නැහැ. උවමනාවක් නැති වෙලා තියෙන වටිනාකම තේරෙන්නේ පංචකාමයන්ගෙන් ලැබෙන අර තාලාමක ස්වල්ප වූ ආස්වාදයේ වටිනාකම ඔබට මහමෙරක් වගේ පේනවා. ඒකේ මහමෙරක් වගේ තියෙන ආදීනවේ කෙන්දකට තරම් ගණන් ගන්නෑ. ඒක තමයි පින්වතුනි ප්‍රතග්ජනකමේ තියෙන අන්ධකාරය. මහත් වූ ආදීනවය ස්වල්ප කොට හිතනවා, ස්වල්ප වූ ආස්වාදයේ මහත් කොට කල්පනා කරනවා. පොඩ්ඩක් ඔබේ ජීවිතයට හැරිලා බලන්න පින්වතුනි, ඔබට තේරෙයි මොන මුලාවකද මේ ජීවත් වෙන්නේ. අරමුණු විසින් ඔබව ඇදගෙන යන හැටි, තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච ධර්මයන් විසින් ඔබව ඇදගෙන යන හැටි තේරෙයි. මොන අන්ධකාර ගමනකටද මේ වැටිලා තියෙන්නේ කියලා. ඒ ගමනින් නැගී සිටීම සඳහා ඔබට මේ ධර්මයේ මහා උපකාරයක් වෙනවා. ඔබට පහන් එළිය ලබා දෙනවා මේ උතුම් ධර්මයේ විසින්. ඉතින් ඒ තරම් ඔබේ ජීවිතය ආලෝකවත් කරන අනන්ත සංසාර දුක නිවන ඔබට සදාතනික උතුම්ම සැනසෙල්ලක් කර දෙන ඒ ධර්මයේ අන්තර්ගත සූත්‍රයක් කියව ගන්න, ඒ ධර්මයේ කියව ගන්න ඔබට දවසකට පැය භාගයක් වෙන් කර ගන්න බැරි නම්, සතියකට පැය භාගයක් වෙන් කර ගන්න බැරි නම් ඔබ ජීවත් වෙන්නේ කොතනද? කොයිතරම් ලාමක තැනකද ඉන්නේ බලන්න. ඒ නිසා නැගී සිටින්න තමන්ගේ යහපත් අරමුණ වෙනුවෙන්, ඔබේම සැනසිල්ල වෙනුවෙන් ඔබ නැගී සිටින්න පිණිස ඒක, ඒ පිළිබඳව සිතක් ඇති කරගත්තත් ඒ පවා දිගු කලක් ඔබට බොහෝ යහපත පිණිස, මහත් හිතාර්ථය පිණිස පවතී. ඒ නිසා මේ සූත්‍ර ධර්ම කියවන්න පුරුදු වෙන්න, ඒ දැනුම ඒ අවබෝධය ඇති තරමට හරි පහසු වෙයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට. තේරෙන්නේ නැති වචන තියෙනවා නම් ටිකක් මේ දන්න ස්වාමින් වහන්සේ නමකින් අහගන්න. අර ලංකාවේ බුදුහාමුදුරු පහළුණා වගේ පිස්සු විකාර කියන අයගෙන් නෙමෙයි, පද විකෘති කරන, දහම් පද විකෘති කරන අඥාන අයගෙන් නෙමෙයි. එහෙම කුමන්ත්‍රණ කරුවන්ගෙන් අහන්න යන්න එපා. ඔබේ පන්සලේ ඉන්නව දැනුගත් හාමුදුරුවරු, ඔබ ඇසුරු කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලාගෙන් අහගන්න. මහා සංඝරත්නය ඇසුරු කරන්නට ඕන ඒකට. එහෙම නැතුව මේ ගෙදර දානයක් දෙන්න වුණාම ආරාධනා කරන්න විතරක් හරි, පාංශුකූලට ආරාධනා කරන්න විතරක් හරි තමයි මහා සංඝරත්නය ඇසුරු කරන්නේ. පින්වතුනි, ඔබේ ධර්ම මාර්ගයේ පිළියෙල කරගන්නයි මේ මහා සංඝරත්නය ඇසුරු කරන්නට ඕන. එහෙම නැතුව මේ එදිනදා කටයුතු වලට විතරක් නෙමෙයි. ඒ නිසා ප්‍රශ්නයක් ගැටලුවක් නොදන්න දෙයක් තියෙනවා නම් උන්වහන්සේලාගෙන් අහන්න. උන්වහන්සේලා දන්නේ නැත්නම් හදිසිය හොයලා බලලා හරි කියලා දෙයි. එහෙම නොදන්න හාමුදුරු බොහොම අඩුයි පිටුතුම දැනුවත් හාමුදුරු බහුතරයක් ඉන්නවා. ඒ නිසා මේ ධර්මය හොයාගෙන යන්න, කියවන්න උත්සාහවත් වෙන්න. වැඩි කාලයක් යන කලින් උතුම් සැනසෙල්ල ඔබට අත්කර ගන්න පුළුවන් මහා ධර්ම අවබෝධයකට මඟ විවර වෙයි. ඔබ සූත්‍ර කියවන්න පටන් ගත්තොත් මතක තියාගන්න, හොඳට මේක හිතට ගන්න. ඔබ සූත්‍ර කියවන්න පටන් ගත්තාය කියන්නේ ඔබ නිර්වාණයේ දොර විවෘත කරගත්තා වගේ වැඩක් නේ. ඔබ මෙච්චර කාලයක් යන්න බැරි වෙච්ච උත්තරීතර මාර්ගයට දැන් දොර ඇරගත්තා වගේ පිංගුතුනේ. ඒ තරම් සැනසෙල්ලකට යන්න පුළුවන් මේ සූත්‍ර ධර්ම කියවන්න පටන් ගත්තොත්. ඇයි ප්‍රමාද වෙන්නේ? කියවන්න ගත්තම හිතේ වචන ටිකක් අමාරුයි, ඒ සිංහල වචන ගැඹුරුයි, සරල එකක් තිබ්බනම් හොඳයි, ඔහොම හිතෙන්න පුළුවන්. පිංගුතුනි, ওই පොත්වල අමාරු වචන ඔක්කොම එකතු කරොත් ඕනනම් 100ක් 200ක් විතර තියෙනවා. ওই වචන 200ක විතර අර්ථ ටික මතක තියාගන්න ඕක අහගන්න බැරි කමද ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ? වෙන වෙන භාෂාවන් ඉගෙන ගන්න පුළුවන් නම් චතුර විදිහට කතා කරන්න හැකි වෙන මට්ටමට, වෙන භාෂාවන් ඉගෙනගෙන පොතපත කියවන්න පුළුවන් නම්,
පින්වතුන් මේ සිංහල භාෂාවේ තියෙන අමාරු වචන 100ක් 200ක් දැනගන්න එක ඔබට තියෙන ලොකුම දුෂ්කරතාවය. උවමනාවක් නැතිකම පින්වතුන් තියෙන්නේ. මේක වටිනාකම දන්නේ නැතිකම. ඒ නිසා උත්සාහවත් වෙලා බලන්න. ඔබ අලුත් ద్వාරයක් විවෘත කරනවා. ඒ ඔබ මෙච්චර කාලයක් නොගිය ඔබට තියෙන වටිනාම වීතියටයි පිවිසෙන්න හදන්නේ. අදම උත්සාහවත් වෙන්න දිනක්වත් ප්‍රමාද නොවි. ඒ තරමටම ඔබේ යහපත ඔබ සමීප කරගත්ත වෙයි. එතකොට දැන් මේ අපි කිව්වේ ඒකානුසන්දික සූත්‍රයක යෙදෙන ආදිමජ්ජ පරියෝසాన කල්යාණතාව හොයාගන්න හැටි. නිදානෙන් ආදි කල්යාණතාවය, නිගමනයෙන් පරියෝසాన කල්යාණතාවය, ඒ අතර දේශනාවන්ගෙන් මධ්‍යේ කල්යාණතාව තියෙනවා. හරි. ඊළඟට තවත් පැත්තකින් කොහොමද මේ ස්වාක්ඛාත ගුණයෙහි ආදි මජ්ජ පරියෝසాన කල්යාණතාව දැනගන්නේ? ඒක මෙහිමයි. ඇතම් සූත්‍ර තියෙනවා පින්වතුනි, නානානුසන්දික සූත්‍ර. නානානුසන්දික කිව්වේ විස්තර විභාග තියෙන ගැළපීම් ගණනාවක් තියෙන සූත්‍ර මේ සූත්‍ර පිටකය තුළ තියෙනවා. දැන් බලන්න සතර සතිපට්ඨාන සූත්‍රය කොච්චර දිග සූත්‍රයක්ද? එතකොට ඒ සූත්‍රයේහි ආරම්භක අවස්ථාව ගත්තොත් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. දැන් මේකේ සතර සතිපට්ඨානයේ තියෙන වටිනාකම අර පළවෙනිම විග්‍රහයෙන් පැහැදිලි කරලා දෙනවා. පළවෙනිම විග්‍රහයෙන් ඊළඟට ඒ එකක් එකක් ගානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා වෙන වෙනම විග්‍රහ කරනවා. අනුපස්සනා හතරක් යටතේ. ඊළඟට කායානුපස්සනාව ගත්තත් ඒකෙත් ආනාපාන සතිපබ්බයක් වෙනම තියෙනවා. ඉරියාපත පබ්බයක් තියෙනවා, සති සම්පජඤ්ඤය තියෙනවා. ඒකෙත් ආන්තරිකව කොටසින් කොටස කොටසින් කොටස විග්‍රහ වෙනවා. දැන් මේ වගේ සූත්‍රයක් ගත්තාම පිටුතන ගැළපීම් බහුලයි. සන්දීන් බහුලයි. සමහර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් දේශනා කරනවා. සංක්ෂිප්තව කෙටියෙන් කිසි හැඳින්වීමක් කරනවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා අහනවා, ස්වාමීනි, ඒකේ අර්ථය කොහොමද? කොයි විදිහෙන්ද මේක වටහා ගත යුත්තේ? අන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කොටස් කොටස් වලට බෙදා වෙන් කරමින් ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙනවා. බලන්න මේ වගේ තැන්වල ගැළපීම් බහුලයි. අපි මෙන්න මේ ගැළපීම් බහුලකමට කියනවා නානානුසන්ධික සූත්‍ර කියලා. නානානුසන්ධික සූත්‍ර. මේ වචන මතක තියාගන්න පුළුවන් නම් හරි වටිනවනේ පිටුතුනේ. බුදුබණේ තියෙන වචනනේ. ඊබඳු යහපත් වචන මතක තියාගන්න එකත් හොඳයි. එතකොට එහෙම නානානුසන්ධික සූත්‍රවලදී පළමුවන අනුසන්ධියෙන් ආදි කල්යාණතාව කියනවා. පළමුවන අනුසන්ධියෙන් අවසාන අනුසන්ධියෙන් පරියෝසాన කල්යාණතාව තියෙනවා. ඒ අතර තියෙන සන්ධීන්ගෙන් මධ්‍යේ කල්යාණතාව විද්‍යමානයි. සූත්‍ර කියවලා පුරුදු කෙනෙකුට නම් මේ වචන ටික ඇහෙනකොටම මේක අර්ථය වටහා ගන්න පුළුවන්. මේ මොකද්ද පැහැදිලි කරන්නේ කියලා ඔබට කියා දෙන්නම්. මේ තියෙන ඉතිරි කාලයත් එක්ක කෙටියෙන් හෝ අර මුලින් සඳහන් කළ සතර සතිපට්ඨාන සූත්‍රය ගන්න. මහණනි, මේ එකම මගයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. එකම මගයි පින්වතුනි තියෙන්නේ. මොන බුදුහාමුදුරු දේශනා කරනවා, සත්තානං විසුද්ධියා, සත්වයන්ගේ පාරිශුද්ධත්වය සඳහා. එතකොට සත්තානං විසුද්ධියා කියනකොට සත්වයන්ට අවශ්‍ය උතුම්ම පාරිශුද්ධ භාවය සඳහා. සෝක පරිද්දවානං සමතික්කමාය,
ශෝක පරිදේවයන් ඉක්මවා යන්නට. පිංගුතුන ලෝක සත්වයා ශෝක පරිදේව මත කිඳා බැහැලා ඉන් පීඩා විඳිනවා, ඉන් බැටකනවා. ඇතුළත ශෝකී ස්වභාවින් දැවෙනවා, තැවෙනවා, පීඩාවට පත්වෙනවා. තරුණයාගේ මහල්ලාග කියල වෙනසක් තියෙනවාද? ශෝකී හැඟීම් හදවතට දැනෙන්න ගත්තම හදවත දැවෙන දැවීමක් කොච්චරද බලන්න. ගුණ කිය කිය හඬනවා, වැළපෙනවා. අනේ මෙහෙම හිටියා දැන් නැ තමන්ට අහිමි වෙලා ගියා. අපි එකට හිටියේ මෙහෙමයි දැන් අහිමි වුණා නේද? කල කී දේවල් කල කී දේවල් කියමින් ගුණ කියමින් හඬන්න වැළපෙන්නට පටන් ගන්නවා, පරිදේවනා කරනවා. අන්න ඒ ශෝක පරිදේවයන් ඉක්මවා යන්නට, ඒව පහු කරලා යන්න පුළුවන් ආපහු ශෝක කරන භූමියේ රැඳෙන්නේ නැතුව. පින්වතුන ඔබට අද යම් ශෝකයක් පරිදේවයක් තියෙනවා නම්, ඔබට මතුවට හෝ ශෝක පරිදේව දුක් දොම්නසක් එන්න තියෙනවා නම්, මතක තියාගන්න මේ දුක ඔබට පැමිණියේ, මේ දුක ඔබට එන්නේ ඔබ ඒ භූමියේ වාසය කරන නිසා. ඔබ වාසය කරන්නේ ශෝක පරිදේවයන් උපදවන්න පුළුවන් භූමියක් තුලයි. ඔබ ඒක දන්නේ නැහැ පින්වතුනි. අන්න ඒ ශෝකී භූමිය ඉක්මවා යන්නට පුළුවන්. ඒ පරිදේවනා කරන භූමිය ඉක්මවා යන්නට පුළුවන්. බලන්න මේ ධර්මය මොන තරම් ශ්‍රේෂ්ඨ උත්තරීතර ධර්මයක්ද කියලා. පින්වතුනි මේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නයටයි මේ උත්තර තියෙන්නේ. මිනිස්සු හැමදාම පත්වන පීඩාවටයි මේ උත්තරේ. බුදුබණ කියන්නේ තව වටිනාම උත්තරය මිසක්, ඔබට අවශ්‍ය උතුම්ම උත්තරය මිසක් බුදුබණ කියලා කියන්නේ තවත් එක් යමක් නෙමෙයි පින්වතුනි. එතකොට බලන්න අර පළවෙනි අනුසන්දයෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ශෝක පරිදේවයන් ඉක්මවා යන්නට. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දොම්නස් ඉකුත් කරලා යන්නට, දුක් දොම්නස් දුරු කරන්නට. ඥායස්ස අධිගමාය, උතුම් වූ ඥානයන් අවබෝධ කරගන්න, අධිගමනය කරගන්නට. නිබ්බානස්ස සච්චිකිරියාය, නිර්වාණය සාක්ෂාත් කරගන්නට. යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨානයයි. බලන්න මූලික හැඳින්වීමම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට ආලෝකයක් උදා කරවන්නේ නැද්ද? තමන්ගේ ජීවිතය සැනසිල්ල කරා ගමන් කරන්නටයි මේක තියෙන්නේ කියලා මූලික දැක්ම ලබා දෙන්නේ නැද්ද? මෙතුවක්කල් ගිය ගමනට වඩා උත්තරීතරම එකම මගක් තියෙනවා. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ, අවධාරණයෙන්ම දේශනා කරනවා. මේ මගින් මේක කරන්න පුළුවන් එකම මගයි තියෙන්නේ. බලන්න ජීවිතයට ලබා දෙන ආලෝකය. ඉතින් මේ ගැන විස්තර පිළිබඳව බොහෝ කියන්නට තියෙනවා, පැහැදිලි කරලා දෙන්නට තියෙනවා. ධම්මානුස්සති භාවනා වඩනකොට පිළිබඳව මේවා හිතන්නට ඕන. එහෙම නැතුව කමටහනක් ගත්තා කියලා එක දහම් ගුණ පදයක් කිය කිසිම දහම් මනසිකාරයක් නැතුව, ධර්මයේ ගුණ සිහිපත් කිරීමකුත් නැතුව එහෙම එක පදයක් කිය කී ඉඳීමක් ද ධම්මානුස්සතිය කියන්නේ. එහෙම නැත්නම් වඩා පුළුල් අර්ථයකට ඔබේ මනස ගෙන යෑමක් ද ධම්මානුස්සතිය කියන්නේ. හොඳට තේරුම් අරගන්න. ඔබේ සතිය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව දියුණු වෙන්නේ ඔබ එක පදයක් ගැන අර්ථය නොදැන කිය කිය ඉඳීමෙන්ද, වඩාත් පුළුල් අර්ථේ මානසිකාර කිරීමෙන්ද හොඳට කල්පනා කරන්න. ඒ නිසා ධම්මානුස්සති භාවනා වඩනකොට මේ ගැඹුරු අර්ථයට, මේ පුළුල් අර්ථයට අපි යෑමට උත්සාහවත් විය යුතුයි. දැන් මේ ඔබට කෙටියෙන් මතක් කළේ මේ වෙලාවේ නානානුසන්දික සූත්‍රයේහි එබඳු සූත්‍රවල ආදි කල්යාණතාව කොහොමද තියෙන්නේ කියලා. තව අපිට කතා කරන්න කරුණු බොහෝ තියෙනවා. ඔබට එළඹෙන ඊළඟ වැඩසටහනේදී තවත් වටිනා දහම් කරුණු කියලා දෙන්නම්. ධම්මානුස්සති භාවනා වඩන්නේ කොහොමද කියලා. ඉතින් එතුවක් ඔබ මේ දක්වා අහලා තියෙන මේ දේශනාවන් හොඳට සිහියට ගන්න, කල්පනාවට ගන්න.
ඒ ධර්ම මනසිකාරයන් හොඳින් පවත්වගෙන යන මේක භාවිතයට ගන්න පින්වතුනි පුරුද්දක් හැටියට ගන්න. මේක තමන්ගේ ජීවිතයේ බවට පත් කරගන්න. ධර්මයේ වෙනුවට අධර්මයේ හොයාගෙන යන්නට එපා. විවිධ රැවටුම් කාර්යයන්ට හසු වෙන්න එපා පින්වතුනි. අතනින් රහත් වුණා මෙතනින් රහත් වුණා කිය කිය මේ ලෝකයා රවටන්න එන සට කපට කුමන්ත්‍රණ කරුවන්ට ඔබ හසු වෙන්නට එපා. පරිස්සම් වෙන්න. බොහොම පරිස්සමෙන් ධර්මයේ ගන්න. තේරවාද ධර්මයේ කියන්නේ මොකක්ද කියලා හරියට වටහා ගන්න උත්සාහවත් වෙන්න. ඇතම් උදවිය තේරවාදයේ කියලා ලෝකේ තියෙන මොනවදෝ ඔළුවේ තියාගෙන ප්‍රකාශ කරන අපිට අහන්න ලැබෙනවා. පින්වතුනි ධර්ම පද ඉගෙනගත්ත පමණින් ධර්ම පදයන්ගේ අර්ථය මනාව දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හොඳ භාවිතයක් තියෙනට ඕන. ඒකට සියුම්ව හිතන්න පුළුවන්කම තියෙනට ඕන. දහම්පත කටපාඩම් කරගත්ත පමණින් තේරවාදයේ කුමක්ද කියලා හරියට විග්‍රහ කරන්න බෑ. ඒ නිසා ධර්මය සොයා යෑමේදී ඔබ වඩාත් නිවැරදිව ධර්මය සොයාගෙන යන්න. එක එක ප්‍රකාශනවල හිර වෙන්න හදන්න එපා. බුදුබණ හරියට ඉගෙන ගන්න. බුදුබණ හරියට හොයන්න. ත්‍රිපිටකයට ප්‍රමුඛතාවය දෙන්න. ත්‍රිපිටකයට ප්‍රමුඛතාවය දීලා සිදු කරන අර්ථ විග්‍රහයන්ට ඔබේ මනස යොමු කරන්න. ඔළුවේ මොනවදෝ පුරවගත්ත විග්‍රහයන්ට ඔබේ මනස යොමු කළා කියලා ඔබට වඩාත් යහපත් අරමුණක් සාක්ෂාත් කරගන්න ලැබෙන එකක් නැහැ. සමහර විට ඔබට නිවනත් මගහැරෙන්නට පුළුවන්. ඒ නිසා මේ උතුම් ත්‍රිපිටක ධර්මයට විශේෂතාවය ඔබේ විශේෂ ගෞරවය පුද කරමින් ඒ ත්‍රිපිටක ධර්මයේ අර්ථය හරියට වටහා ගන්නට උත්සාහවත් වෙන්න ඔබේ ධර්ම මාර්ගයේ නිරවුල්ව නිවැරදිව ගමන් කරන්න ඒ වෙනුවෙන් ඔබට කළ හැකි කැපකිරීම කරන්නට දැන් හොඳටම කාලය උදා වෙලා තියෙනවා. තවත් ප්‍රමාද වන්නට එපා. ඒ බවත් කල්පනාවේ තියාගන්න. අදට මේ දේශනාව නිමාවටපත් කරන අතර ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කිරීම සඳහා දායකත්වයේ සපේන ධර්ම දානය ලබා දෙන ඒ සත්පුරුෂ පින්වතුන්ව සිහිපත් කරලා ඉතාමත් කෘතවේදීව අප ඒ හැම දිනාටම ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමු. අද මේ වැඩසටහනෙහි දායකත්වයේ ගෙන කටයුතු කරනවා රත්මලානේ පදිංචි වික්‍රමදේව තිංවත් මහත්මිය විසින්. එතුමි අරමුණු වශයෙන් ඇති කර ගන්නවා DA පොඩිනෝනා DN වික්‍රමදේව ඥාතිවරුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ වගේම සසෙන් රයෝන් නිහංසා දරුවන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔබ විසින් මහා සත්පුරුෂ ක්‍රියාවක් කරන්නට යෙදුණ ධර්මයේ ගුණ ලොවට අසන්නට සැලැස්සුවා. ඔබ අපරිමාණ කුසල ධර්මයක් රැස් කරගත්තා කියලා සතුටු වන්නට පුළුවන්. පින්වතුනි මෙලෙස ධර්ම දේශනා කිරීමෙන් ලෝ පුරා සිටින සදහැවතුන් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ විසින් ධර්ම දානය ලබා දීමෙන් රැස් කරගත් මේ සකල විද පුණ්‍යානිසංස ධර්මයන් අපි අනුමෝදන් කළ යුත්තනට අනුමෝදන් කරමු. මුලින්ම ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ වත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දේව ඉසුරු වර්ධනය කරගෙන සම්බුද්ධ සසුනත් පින්වතුන්ලාවත් සුරකිත්වා දෙවියෝද නිවනින් සැනසීම ලබත්වායි සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සඳහන් කළ පරිදි DA පොඩි නෝනා DN වික්‍රමදේව යන මේ ඥාතීන් කල්පනාවට ගන්න. ඔබගේ නමින් මිය පරලොව ගිය ඒ සඳහන් කළ ඥාති දෙපළ ප්‍රධානව යම්තාක් ඥාති හිතවතුන් ඔබ අප නමින් මිය පරලොව ගොස් මෙලෝ පරලෝගතව වර්ග පරම්පරානුයාතව පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් පින් කැමති හැම සත්වගත් යන ඒ මේ සියල්ලන්ටම අපි පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා. යම් කිසි හේතුවක් හෝ නිසා ඔවුන් දුකක නම් ඉන්මිදී සුවපත් වී සැපයෙන් සැපතටම පත්වෙත්වා. DA පොඩි නෝනා ඥාතිවරියත් DN වික්‍රමදේව ඒ ඥාති දෙපළ ප්‍රධානව සියලු දෙනාම ලෞතර නිවනින් සැනසීම ලබත්වා කියන කරුණාබර ප්‍රාර්ථනාවෙන් සාදුකාර දීපින් අනුමෝදන් කරන්න. ඒ වගේම වික්‍රමදේව මහත්මිය බලාපොරොත්තු වෙනවා සසෙන් රයෝන් නිහංසා දරුවන්ට ආශිර්වාද කරන්නට. ඒ දරුවන්ටත් දායකත්වයේ දරන පින්වත් මහත්මියටත්
ඔබගේ පවුලේ සෑම සියලු දෙනාටත් ඥාතිහිතවතුන් ඇතුළුව ධර්මශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් මේ උතුම් පුණ්‍ය ශක්තියින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය වේවා යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා දෙලවත් සුවපත් වේවා ලෞතුරු නිවනින් සැනසෙන්නට සෑම දිනාටම මේ කුසල් හේතු වාසනා පාරමී වේවායි සාදු නාද දී නිවන් ප්‍රාර්ථනාත් කරගන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.